සුබ දවසක් වේවා ආදරම් මෙතා තිබුතේ දිවේ. මිනිස්යාගේ ජීවිතයේ ඇතුලේ ඩිසර්න් කරන්න අවබෝධයට එන්න අවදි වෙලා ඉන්න අවස්ථාවක් උදා කරලා දෙනවා. එතකොට මේ අවදි වීම අවබෝධයට පැමිණීම සහ ඒක ග්‍රහණය කරගැනීමේ හැකියාවක් මේ මිනිස්යාගේ ජීවිතේ තියෙනවා. පෙර ලකුණු දැනෙනකොට මේ මිනිස්යාට පුළුවන් මේ අනාගතේ වෙන්නට යන්නේ මේක තමයි කියලා ප්‍රකාශ කරන්න. එතකොට මේ දෙවියන් වහන්සේගේ දරුවන් ඊට වඩා ගොඩාක් ප්‍රබලයි මේ තාත්විකයේ දුවේ. ඒ දරුවන්ට හැකියාවක් තියෙනවා ඔබ වහන්සේගේ ආශිර්වාදයේ මේ දරුවන් වෙත පතිත කරන්නම් කියනකොට ඒ ආශිර්වාදයේ ගලාගෙන එනවා. ඔබ වහන්සේගේ නාමෙන් මම නිදහස් කරන්නම් කියලා කියනකොට ඔවුන් නිදහස් වෙනවා. ඔබ වහන්සේගේ නාමෙන් නැවත වතාවක් පන පොවන්නම් කියලා කියනකොට ඒ පන නැවත වතාවක් ශක්තිය බවට පත් වෙනවා. ඉතින් රත්නනම් මේ තාත්විකයේ දුවේ දෙවියන් වහන්සේව අදහාගෙන උන් වහන්සේ තුල ඔබමා ජීවත් වෙන්න පුරුදු වෙනකොට ඩිසර්න් කියන දේ නැත්නම් උන් වහන්සේ තුල අපේ ජීවිත බද්ධ කරගෙන අවබෝධයට පැමිණීම ලොකු වස්සුවක් විදියට සලකනවා. එහෙනස ජීවිතයේ කිසිම දවසක ඔබ පරාජිත කෙනෙක් වෙන්නේ නැහැ, බය වෙන්න එපා. ඔබ ඩිසර්න් කරන්න පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ කටහඬට ඇහුම්කම් දෙන්න පටන් ගත්තොත් අම්මා තාත්තගේ කටහඬට ඇහුම්කම් දෙන්න පටන් ගත්තොත් ඔබේ ජීවිතේ හැමදාම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යනවාමයි. ඒ නිසා බය වෙන්න එපා. ජීවිතයේ ඇතුලේ මොනතරම් කර්කශක බාධක කම්කටොළු ආවත් ඔබ යන මේ ගමන නැත නොකර දෙවියන් වහන්සේ ප්‍රසන්නව මිනිසුන්ට ප්‍රසන්නව දිවි පෙවත ගත කරන්න යඥා කරන්න චිසුවේදයි.